අයිබවන් තෙුවන් සරණයි පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාවට ඔබවස්සාතරයෙන් පිළිගන්නවා. එකකොළහස්රේණී බුද්ධර්මය විසයට අදාළ දොළොස්වැනි පාඩම සාකච්ඡා කරන්නට කියලා අපට විශේෂ එල්ලීමකුත් තිබුණා ඉතින් ඒ නිසා තමයි අප ඉක්මණින්ම මේ පාඩම නිර්මාණය කරන්නට අදහස් කළේ සසර දුකත් දුකින් මිදීමත්තුගන්වන බෞද්ධ හේතු පලධර්මය බෞද්ධ හේතු පල දර්මය පිළිබඳවයි දොස් වනි පාඩපින් අපට සාකච්චා කරන්නට තියෙන්නේ පළවෙනි කොටස විදිහට හැඳින්වීම හැඳින්වීම සාකච්ඡා කරනවා. ඉදිින් බෞද් හේතු පළ ධරම පිළිබඳව ගැන්වල ගැවීම තරමක ගැම්ඹුරු ගැන්වීමක් සියුම් විදිහට අප අවබෝධ කරගති යුතු ඒ වගේම අපේ සියලුවම ගැටලුවලදී නෙවරදි පිළිතුරක් ලබාගඩ පුළුවන් ්‍රමේදයක් විදිහයටට අහඳුනාන්නට පුලුවන්කම තියෙනවයි වගේම ජීවිතයට ගොඩක් වැදගත්වෙන පනිවිඩ ලබා දෙන්න පුළුවන් ජීවිතය අර්ථවත් කරන්න පුළුවන් වැදගත්මවැනි ගැන්වීම මක් තමයි පටිච්ච සමපාදයක කියන්නේ ඉතින් අපි බලමු පටිච්ච සමපාදිි පිළ බඳව අපේ නාලිකාව පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහයට ටයි් කරලා ඔබට නරපන්නටත් පුළුවන් ඉටමතරව පිරිවෙන දහම් පාසල මේ විදිහයට ටයිප් කරාට පස්සේ උ් අපේනාලිකාව තියෙන සියලූම වීඩියෝ ඔබට නරබන්නට පුළුවන්කම තියෙනවා ඉතින් එහෙම නම් ඒ මතකයත් එක්කම අපි යමු පාඩම විස්තර කල්ල සාකච්ඡා කරන්නට සසර දුකාත් දුකින් මිදීමත් උගන්වන බෞද්ධ හේතු පළදධර්මේ දොලස්නි පාඩම සමපාදය යනු පුදහමයෙන් බෝලික ගැවීමකි. එතරම් වැදගත් තිගැවීමක් බුදුදහමය කිසිදු තැනක නැත. ඒ අතකින් බෞද්ධ නොවන සියලුවාගමක සිද්ධන්ත විග්‍රහකොට පසකින් තැබීමට උපකාරවන බෞද්ධය ගැන්වීම පටච්ච සමුපපාදයයි. මැවුම්කාර සරව බලධාරි දෙවිය වු බ්‍රහ්මයකු ඉස්වරයකු ඇත ය ලෝකයේ බොෝ ආගමක චිින්තාවන් පදනම්බූ සිද්ධාන්තයේ පරිච්ච සම්පාදය අනුව බැහැර කළ හැකිය. එසේම බොදු දම් ඇැර ලෝකේ සීලු ආගමක ගැන්විම්වල ඇතුළත් නිත්‍ය වවාත්මයක් හෙවත් මම යනුවෙන් කරන කෙනෙකු ඇතැයි කියවෙන සිද්ධාන්තේද පරිච්ච සම්පාදය මගින් බැහැර කෙරේ. එවිදිට දිගට විස්තර කරගෙන යනව පාඩම අපිතින් පාඩම අවබෝධ කර ගනිමින් තේරුම් අරගණබින් විසේස කරුණු ුවෙන් කරල හඳුනා ගනිබින් විදිහට බලමු අපි වෙනම පාඩම නිර්මාාණය කරලා තියනවා පටිච්ච සමුපාදය යනු බුදු දහම මූලිකි ගැන්වීම යි. අපේ අහඩ පුළුවන් ප්‍රශ්නයක් පටච්ච සම්පාදී කියන්න මොකක්ද කියලා. බුදදුදහමේ මූලිකි ගැන්වීම. හේතු පලවාදී ගැන්වීම. හේතු පලවාදිය හේතු ප්‍රත්‍යනුව නිර්මාණ වනා කාරය දක්වන ීම බුදුදමේ මූලිකම ඉගැන්වීම මොකක්ද කෙලහ පුළුවන් පටිච්ච සමුපාදය. බෞද්ධ නොවන සියලුආගමක සිද්ධාන්ත විග්‍රහ කොට පසකින් තැබීමට උපකාරවන බෞද්ධ ඉගැන්වීම පටිච්ච සමුපාදයයි. බෞද්ධ නොවන බෞද්ධ නොවන බුදුදහමට අයත් නොවන සියලු ආගමකි ගැන්වීම් ආගමක සිද්ධන්ත විග්නහ කරලා පැත්තකින් තියන්ුපු ොම බුදුදහම පටච්ච සම්පාද න්‍යායත්තයක කතා කරනකොට. බුදුදහම පටච්ච සම්පාද න්‍යායත්තයක කතා කනකොට ලෝකයේ සත්‍යයම සවභහාවේ ඒ තුළ අන්තර්ගත වෙනවා. එතකොට අනිකුත් ආගමකි ගැන්වීම් තුළින් උගන්වන මැහුම්කාර සරුව බලධහරි මෙවම්කාර ලෝකේ මවන ලද්ද සරුව බලදහරි සියලූම බලදරන්නාවූ දෙවියෙක් සහ බ්‍රහ්මේක් ඉස්වරයි දෙවියකෝ බ්‍රහ්මයක්කෝ ඉස්වරයි ගැන කතා කරනවා අනිත්තාගමකි ගැන්වීමබල් මෙවුම්කාර සරෝ බලධහරි සර්තෝ බදදර සරෝ ව්‍යාපී ඔවිදිහට දෙවියන් වහන්ේ ගැන බ්‍රහ්මයා ගැන ඉස්වරයා ගැන එය විස්තර කරලා තියෙනවා ඉතින් කෙසේ නමුත් මේ කියන ඉගැන්වීම් සියල්ලක්ම පටච්ච සම්පාදයට අනුව බැහැර කරන්න පුළුව. ලෝකී බොහෝ ආගමක චින්තාවන්හි පදනමූ සිද්ධන්තය පටච්ච සම්පායනුව බැහර කළ හැකිය. ලොක ගොඩක් ආගමක චින්තාව වන් වල තියන සිද්ධහන්ත. මේ කියන ඉගැන්වීමට අනුව තමයි නිර්මාණය වෙලා තීරණෙ. මේ සියලූම නිර්මාණවාදී ගැන්වීමට කියන්නේ නිර්මාණවාද ගැන්වීම මෙවම්කාර සර්ව බලද හරි දෙවියකු ප්‍ර්මක ස්වරයක විසි. ලෝකයේ පාලනය කරනවා ලෝකයේ මවනු ලැබවා කියන කාරණේ නිර්මාණවාදී ඉගැන්වීම කිය තමයි හඳුන්වන්නේ මේ නිර්මාාණවාදී ඉගැන්වීම බුද්දහමින් ප්‍රතික්ෂේප වෙනවා. එසේම බුදු දහම ැ ලෝකස් සියලු ආගම කිගැන්වීමල ඇතුළත් නිතතිවූ ආත්මයක් හෙවත් මම යනුවෙන් කෙනකු ඇතැයි කියවන සිද්ධහන්තේද පටච්ච සම්පාදය මගින් බැහැර කෙරින්. බදුදහමේ ඇරෙන්න්නට අනිත්තාගම්වල කියනවා නිත්‍ය වූ ආත්මයක් ගැන නිත්‍ය වූ මම කෙනෙක් ගැන නිත්‍ය වූ මම කියල කෙනෙක් එඉන්නවා. හැම දාම විදිහටම පවතින බවයිම් බවයට ගමන් කරන ඒත් තැංවල ගිහිල්ල ඉපදෙන අප දන්නෝ සහර වෙලාවට සමහර විශ්වාස තියෙනවා දෙවියන් වහන්සිගාවට එයි මේ ගාට පස්ස ගිහිල්ල ඉපදෙනවා කියන විශ්වාසේ. ඒවගේ ඉගැන්වීම් තියෙනවා ආත්මවාදී කැෙන්ී. මේ ආත්මවාදී ගැනවීමම් සියල්ලක්මත් බුදු දහම පටච්ච සම්පාද න්‍යාය තුළින් ප්‍රතිෙක් සේප වෙනවා මේ හැර ඉහතක නිර්මාණවාදහා ආත්මවාද නිර්මාවාද ආත්මවාදය තමයි මෙැවුම්කාර දෙවියන් ගැන කියවෙන්නේ නිර්මාණවාදී තුළින් නිතතිවූ ආත්මයක් ගැන කියවෙනවා ආත්මවාදී තුළින් යන බෞද් ් අබෞද්ධ සිද්ධාන්ත ඇසුරින්ම උපන් සියලු ආත්මවාදී පිළි ගැනීමම් ද පටච්ච සම්පාදයනුව ැහැරකිර. නිර්මාණවාදය සහ ආත්මවාදය කියන දෙකම පදනම් වෙච්ච බෞද්ධ සිද්ධන්ත තියෙනවා ඒත් සියල්ලක්ම පටිච්ච සමපාදයට අනුව ආත්මවාදී පිළි ගැනීමම් සියල්ලක්ම පටච්ච සමපාදයට අනුව ප්‍රතික්ෂේපක්ත වෙනවා මෙසේ බෞද් ොනනාගම සිද්ධාන්ත පසකින් තබමින් බද් සිද්ධාන්ත විවරණය කොට තහවරු කිරීම පටච්ච සම්පාදීමමින් සිදුවී තිබේ පටච්ච සමපාදීමින් සිද්ධ කරලා තියෙන්නේ බෞද්ධ නොව නාගමක සිද්ධාන්ත පැත්තකින් තියෙන ද්ධ සිද්ධන්ත විවරණය කොට තහවුරු කිරම්. බෞද්ධ නොවනාගමක සිද්ධාන්ත පැත්තකෙන් තියලා ඒගැන විග්‍රහ කරන්නග හිල්ල නැහැ ෞද්ධ සිද්ධාන්ත විවරණය කොට තවුරු රීම පරච්ච සම්පාදීමගින් සිදුවීතිබේ. බෞද්ධ සිද්ධාන්තයට අනුව බෞද්ධ සිද්ධාන්ත විවරණය කරලා දක්වන බෞද්ධ ක්‍රමවේදයට අනුව ලෝකෙ පිබඳ විවරණය කරලා දක්වන එක තමයි පරච්ච සම්පාදින් සිද්ධ කරන්නේ. බෞද්ධ නොවනනාගමක සිද්ධන් ක ලති නො ඒ පිබඳව සාකච්ච කල නැහැ. නිදසුන් වසෙන් කර්මය විපාකය සංසාරය පුනර්භවය ආදිය දැක්විය හැකිය කර්මය ගත්තම පටිච්ච සම්පාදට අනු සිද්ධවෙෙන් හේතු සහ ප්‍රත්තියනු හතු කර්මය කර්මය තමයි හේතුව ප්‍රත්තියතමයි විපාකය හිමනැත්නම් ඒ සඳහා බලපානටිය දනු හේතුන්. විදිහට කර්මය විපාක සංසාරය පුනර්භවය මේ කියන හැම එකක්ම. හැම එකක්ම ගොඩනක ඇත්තේ පරිච්ච සම්පාද පදනම මතයි. කර්මය ගැන බුදු දහමය උගන්වන්නේ පටච්ච සම්පාදයට අනුව විපාක ගැන දේශනා කරන්නේ පිච්ච සම්පාදයට අනු, සංසාරය ගැන දේශනා කරන්නේ පටච්ච සම්පාදයටට අනු, පුනර්භවය ගැනෙ දේශනා කරන්නේ පටච්ච සම්පාදයට අනු. එනම් පටච්ච සම්පාදයට අනු දේශනා කරපපු දේවල් තමයි සියල්ලකම බුදුදහමයෝ ගන්වන හැම එකක්ම හැමයි ඉගැන්වීමක් චතුරානසති ගත්තොත් ඒත් පඩච්ච සම්පාදයයට අනුව තමයි විග්‍රහ කරන්න.ඒවගේම අනිත්‍ය දුක්ක අනාත්මාදී ත්‍රිලක්ෂණය ගත්තොත් මේ කියන හේතු පලවාද ඉගැන්වීමට අනුව තමයි දිස්තර කරන්න යමෙක් පඩච්ච සම්පාදය නුවනැසින් දකී ද හෙතම ධර්මය නුවනැසින් දකි යමෙක් ධර්මය නුවනැසින් දකීද හෙතම පඩච්ච සම්පාදය නුවනැසින් දකිී දුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් පච්ච සම්පාද දකිනවනං ඔහු ධර්මය දකින බවත් යමෙක් ධර්මය දකින වනං ඔහු පටච්ච සම්පාදය දකින බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ පාඩම මෙන්න මේ විදිහර තමයි සඳහන් වෙලා තියෙන්නේ ඒකාරණ යමෙක් පච්ච සම්පාදය නුවනැසින් දකීද හතම ධර්මය නුවනැසින් දකිී ක් ධර්මය වුනැසින් දකීද හෙතම පටිච්ච සම්පාදය නුවනැසින් දකි. යමෙක් පටිච්ච සම්පාදේ නුවනැසින් ඥානයෙන් තමන්ගේ ඥානයෙන් දකිනවානං පටිච්ච සම්පාදයනම නි්‍යාය ඉගැන්වීම ඔහු ධර්මය දෙනගන්නවා. යම්කිසිකිනි ධර්මය දැනගන්නව කියලා කියන්නේ පටිච්ච සම්පාදය දැනගන්නවා කියනේ. මෙ පැහදිලි වන්නේ ධර්ම අවබෝධය හා පරිච්ච සම්පාද අවබෝධය දෙකක් නොව එකක් බවයි පටිච්ච සම්පාදය අවබෝධ කරගන්නවා කියන්නේ ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ තිකා පටිච්ච සම්පාදය අවබෝධ කරගන්න එක ධර්මය අවබෝධ කරගතා වෙනවා ධර්මය අවබෝධ කරගත්තා කියන්නේ පටිච්ච සම්පාදය අවබෝධ කරගත්තා කියන එක සංජය පිරිවැජයා අතහැර සත්‍ය ස්වාත් දෙ මංගකගේ කෝලිතහා උපතිස්ස යනය දෙදෙනගෙන් උපතිස්ස පිරිවජයාට අත්සජී මාහිමයන් හමුුවූ තැන ඔබ වහන්සේගේ ශස්තෘුවරයා දෙසන දහම කුමක් ද විමසූ බව සඳහන් වේ ඔබ වහන්සේගේ ශාස්තෘවරයා දෙසන දහම කුමක් ද කෙ විමසීමක් කරනවා සංජයේ පිරිවැ්ජයාා ත හැරලා ගමන් කරන කෝලි උපතිස්ස දෙන්නගින් උපතිස්ස කියන පිරිවැජයා අත්තජය හාමුදුරුවන්ගින් පිරිවජයාාගාව තමයි කෝල් හප තිෙස කියෙන දෙන්න මුලින්ම හිටියේ ගිරක්ග සමචජ්චිකයන නර්තනය නරබලා හි නිස්සා රත්වය අවබෝධ කරගෙන මෙ දෙන්න සත්‍යය හොයාගෙන යන්නේ ඒ සත්‍යය හයාගෙන ගිහිල්ලා ජනකොට පළමනි හම්බෙන සංජයේ පිරිව්‍යා. එකල ගොඩ ප්‍රසිද්ධියයට පත්තවෙලා හිටපු ආගමික සස්තෘවරේක් තමයි සංජය පිරිවජා කියන්න ඉති සංජයේ පිරිවජ්‍යයාකාවට ගිහිල්ල සත්ය හොයනකොට ඒ තුළ සත්‍යයක් නොවන බව ොිත සහ පතිස්ස කියන දෙන්නට අවබෝධ වනාා ඊට පස්සේ දෙන්න පාරවල් දෙමගක ගිය මාර්ග දෙකක තමයි යන්නේ දෙමගක යනකොට දෙන්න කතා වෙලා යනවා ඉස්සල්ලාම ධර්මය හම්බ වනොත් එකන නැවතත් ඇවිල් නික්කනට දැනවුවත් කරන්න ඕන කියල් එහම යනකොට මයි පතිසිසක කියන පිරිවැජට පස්වග මහනුන්ගෙන් එ ්‍රහතන් වහන්සේ නමක් වෙන ධර්මචාරිකාවේ වැඩම කරමින් හිටපු අස්තජී හරහතන් වහන්සේ මුණගෙහෙන්නේ මුණගෙහුණට පස්සේ උපතිස්ක කියන පිරිවවෙජ්ා ප්‍රශ්නයක් අහනුව අස්සජි මහරහතයන් වහන්සේකින් ඔබ වහන්සකිගේ ශාස්ත්‍රෝර්ය දෙසන දහම කුමක්ද කොයි වගේ ධර්මයක් දෙ දේශනා කරන්න කියෙන ප්‍ර්නයනෝ. ඒ ධම්මා හේතුප්ප බවා තේසං හේතු තතාගතව ආහ තේසංචයෝ නිරෝධහෝ ඒවන්වාදි මහන්සමනු ගේ ධම්මා හේතුප්ප බවා හේතු ප්‍රත්‍යයන් ඇතිකල් ඇතිවන්නාාවූ ධර්මියෝ දම්මා හේතුඋපවාවා තේසන් හේතු තතාගත වූහ තේසංචයෝ නිරෝධෝ ඒවන්වාද මහාසමනු හේතු ප්‍රත්තිය ඇති කල ඇතිවන්නව හේතු සහ ප්‍රත්්‍ය තියෙනකොට ඇතිවෙන්න වූ ධර්මයන් හේතු ප්‍රත්තිය නැති වනාට පස්සේ නැති වෙනවා කියලා මෙකී දහම් බුදුරජාණන් වහන්සේ දේශනා කරු ලැබේ තු ප්‍රතිවලින් ඇතිවෙන දහරම හේතු ප්‍රත්ති නැති කලාම නැති වෙනවා කියෙනෙ ගැන්වීම තමයි මගේ ශාස්තරුවර ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියල උපතිස්ස පිරිවැජාට අස්සජී මහරහතන් වහන්සේ දැනුවත් කළා. බුදුරජාණන් වහන්සේ වදාළ හේතු පල දහම හෙවත් පරිච්ච සමුපාදය දේශය කාලය ජාති අනුව වෙනස් නොවන න්‍යයක් පදනම් කොටගෙන පවතිී රජාණන්හන්සේ දේශනා කරපු පඩච සම්පාධන අය බෞද්ධයන්ට විතරක් ඒමනැත් නම් බෞද්ධ රටවල්වලට විතරක් ඒවගේ එක ප්‍රදේශයකට විතරක් දබදිවට හෝ ශ්‍රී ලංකාවට හෝ තායිලන්තයේයට හෝ ඒ රටවල්වලට විතරක් ඒවගේ මේකාලේයටි විතරක් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටපු බුදුදහම පවතින බුද්ධෝත් පාදකාලයක විතරක් ඒවගේ ජාතියක් අනුව සිංහල ජාතිය හෝ එහෙම නැතිනම් වෙනත් ජාතියට හෝ අනුව වෙනස් නොවන ඥ්‍යායක් මේක මොන්න රටකට මොන කාලයක දී වුණත් මොන ජාතියකට වුුණත් සිද්ධ වෙන ලෝකෙ යථාර්ථය ලෝක යතහර්තය තමයි පරිච්ච සම්පාදනයාය තුළින් දේශනා වෙන්නේ. වෙනස් නොවන න්‍යායක් ඒක ලෝකෙ හෙම දාම පවතින්න උත්ස්වභාවයක් භාවය කියනය අරතයම තම පරිච්ච සම්පාද කියල කියන්නේ. එකකට එකක් සම්බන්ධ වෙමින් පවතිනව වූ ස්වභාවයට තමයි පරිච්ච සම්පාද ධර්මය කියලා කියයන්නේ පරිච්ච සම්පාද කියල කියන්න එකට එකක් හේතු සහ ප්‍රත්්‍යනුව එකකට සාපේක්ෂව තව දෙයක් පවතින ව කියන එකකට සාපක් තව පැවතිීම ස්වභාවේටි කියන පරිච්ච සම්පාද ධර්මය කියලා. හේතුඵල ධර්මය කියලා දර්ශනය කියලා එය සරල සූත්‍රයක් මගේින් මෙසේ පෙන්වාදී හැකිිය පටච්ච සම්පාධය ගැන සරල කෙටි ක්‍රමයකින් මෙම විදිහට උගන්වලා තියෙනවා හොඳින් මතක් තියා ගන්නට ඕන පරිච්ච සම්පානයාය උගන්වන කටි ක්‍රමයමොක්ද කියලා අපෙන් ප්‍රශ්නයක් හන් ත් පුළුවන්ඒවගේ මේ පැවරුමේත් තියෙනවාවිදිහි ප්‍රශ්නයක් පේනවා ක්‍රියාකාරකමයේ ප්‍රශ්නේ තිය ආකාරය පටච්ච සම්පාද ධර්මයෙන්ට පච්ච සම්පාද ධර්මය කෙටි සූත්‍රය කුමක් දැයි පැහදිලි කරන්න කෙටි සූත්‍රයේ මොකක්ද කියහවා එම කෙටිසූත්‍රයේ පරිච්ච සම්පාදය මූලි කරමුණු සමක සම්බන්ධ වන ආකාරය පෙන්වා දෙන්නඒ කියන ක්‍රියාකාරකම් දෙකම සිදු කරන්නට අපිට වැද ගත්වෙනවා මේ පච්ච සම්පාද කෙටි ක්‍රමය ගැන අවබෝධ කරගන්නේ එක එමන අපි බලමු කෙටි ක්‍රමය මොකක්ද කියලා. ඉමස්පින් සති ඉදං හෝත මෙය ඇතිකල්හි මේ ඇතිවේ. ලෝකයේම පවතින්න වූ වසංගත තත්ත්වය සම්බන්ධ කරග නපි මේක නිරාකරණය කර ගනිමු කොරෝනා කියන වෛරසයක් තියෙනවා එ වෛරසය ලෝකේ තියවා. ඉමස් පින් සතති ඉදං හෝති මේ ඇතිකල්හි මෙය ඇත කොරෝණ කියන වෛරසය තියනෙනකොට උපදා ඉදං උපද්ජති කොරෝණා කියන වෛරසය වැළඳීම නිසා කොරෝණ කියන රෝගීන් ඇති වෙනු කොරෝණ කියන වෛරසය තියෙනවා කොරෝණ කියන වෛරසය සරීරගත වනාම කොරෝණ රෝගය හැඳුණු රෝගීන් බිහිවරෝ. ඉමස් පින් සති දංහෝතිී මේ ඇතිකල්ලහි මේ ඇතිවේ කොරෝණ වෛරසය ඇතිකල්හි ඉදං උපද්්‍යති මෙම රෝග කොරනාා රෝගේය හට ඇතිවේ හටගනිී උපදී මෙම වෛරසය ඇතිකල්හි මේ විදිහේ රෝගීන් බිහි වෙනවා මෙම වෛරසය ඇතිකල්හි මේ වගේ රෝගීන් ඇති වෙනවා රෝගීන් බිහි වෙනවා ඉමස්මින් අසති දන්න හෝති මේ නැතිකල්හි මෙය ඇති නොවේ මෙය ඇති නැතිකල්හි මෙය ඇති නොවේ ඉමස්මිින් අසති ඉදන්න හෝතයි. කොරෝණ වෛරසයේ නැතිකල්හි, ඉමස්ස නිරෝධ ඉදං නිරුද්ජති මෙම වෛරසේ නැතිවූ කල්හි මේ නැතිවේ කොරෝනා රෝගීන් නැතිවේ ඉමස්මිං අසති මේ වෛරසේ නැතිකල්හි ඉමස්මින් අසති මෙම වෛරසේ නැතිකල්හි ඉමස්මිං අසති ඉදන්න හෝති කොරෝණා වෛරසේ නැතිකල්හි ඉමස්ස නිරෝධ ඉ නිරුද්ජති කොරෝණරෝගීන් නිරුද්ධයට පත්තේ මෙම වෛරසේ නැතිකල්හි කො නිරෝධයට පත්වෙච්ච අයි බවට පත්තේ කොරෝ නැමති වෛරසය පලවෙනියටම වැලැදිලා ශ්‍රී ලංකාවේ ඉඳලා චීනයට ගමන් කරපු චීන කාන්තාව තමයි ඔබට මේ පේ නැට තියෙන්නේ එමනම් අපිට පැහැදිලි වුණා මේ වෛරසය ඇතිකල්හි මේ වගේ රෝගීන් සිිරිනු එවගේ මේ වෛරසය නැතිවු කල්හි මේ විදිහට කොරෝනා රෝගින් සෝපත්තුූ අයි බවට පත්වෙනවා එමනම් ම් ැටලුවක් යවාඒ ගැටලුවට හේතුවක් තියෙනවා ගැටලුව නැති කිරීමට ක්‍රමයක් තියනෙනවා ඒ ගැටලුව නැති කිරීමක් තියෙනවා. එක තමයි පටච්චි සම පාද මස් පින් සති දංහෝ මේ ඇතිකල් මේ ඇතිවේ ඉමස්මි ඉමස් උපපාදා ඉදංගු පජ්ජති මේ ඉපදීමෙන් මේ ගැනීමෙන් හටගනි ඉමස්ස ඉමස්මි අසති ඉඩක් නහෝති මේ නැතිකල්හි මේ නැතිවේ ඉමස්ස නිරෝධ ඉඩං නිරුද්ජති මේ නැතිවීමෙන් මෙය නැතිවේ. ඉමස්මිං සති මේ ඇතිකල්හි ඉමමි සති ඉඩං හෝති මෙය ඇතිවේ. ඉමස්මිං අසති මෙ නැතිකල්හි මෙ නැතිකල්හි මේ නැතිවේ ඉමස්ස නිරෝධ මෙ නිරෝධයට පත්වේ කියන දිහටිට සාකච්ච කරන්න පුළුවන් මෙම කෙටිසූත්‍රය ඉතා පුළුල් අරතයක් සහිතය එමගින් ඕනෑම ගැටලුවක් වික්‍රහ කළ හැකිය විසදිය හැකිය මේ ක්‍රමයට අනුව ඕනෑම කැටලුවක් හනෑම ප්‍රශ්නයක් විසඳන්ු වික්‍රහ කළ දක්වන්න පුළුවන්. පටිච්ච සම්පාදය අනුලෝම දේශනාව පටිලෝම දේශනාව වශයෙන් දෙයාකාරය පටිච්ච සම්පාදය ආකාර දෙකක් තියෙනවා අනුලෝම දේශනාව සහ පටිලෝම පටිච්ච සම්පාදය කියලා Being, uh ා පටිලෝම පටිච්ච සම්පාදය කියලා දෙකක් තියෙනු. අපි ඊළඟට කතා කරනවවා ඊළඟ කොටෙසේදී අනුෝම පටිලෝම පරිච සම්පාදය මොක්ද කියලා ඉහතකි මේ ඇති කල මේ ඇත මේ උපන් කල මේ උපදී සිද්ධහන්තය අනුලෝම පරිච්ච සම්පාදය හා බැඳරු අපි කතා කලා ඉමස්මින් සති දංහෝති මේ ඇතිකල්හි මේ ඇත මේ උපන් කල මේ උපදී කියන ඉමස්මින් ම උපදා ඉදං උපා්ජති ඉමස්මින් සති ඉදං හෝත කියන කමය අනුලෝම පරිච්ච සම්පාදයට තමයි ඇතුළත්වෙන් එහනම් අනුලෝම කෙටි සූත්‍ර ක්‍රමයට අනුව අනුලෝම පරිච්ච සමපාදයට ඇතුළත් වෙන්නේ මොන කොටස් දෙකද කියලා පෙන්ගහන්න පුළුවෝ ඉමස්මින් සති දං හෝති හ ඉමස්ස උපපාදා ඉදන් උපජ්ජති කියයන්නේ පරිච්චම්පාද අනුලෝම ක්‍රමේ එයින් හේතු ඇති කල පලය ඇත යන සත්‍යය හෙළි දරව කරනවා එසේම මෙහි මෙ නැති කල මේ නැත ඉමස්මින් අසති ඉදන්න හෝත, ඉමස්ස නිරෝධ ඉදං නිරුජ්ජති මෙ හේතුව නැතිකිරීම මේ හේතුව නැතිවීමෙන් මේ පලේ නැතිවේ කියන අදහස න්‍යාය පඩිලෝම පරිච්ච සම්පාදය. පටිලෝම පරිච්ච සම්පාදයට ඇතුළත්වෙන කෙටි සූත්‍ර ක්‍රමේ අංග දෙක තම කොස්ක තමයි ඉමස්මින් අස ඉද හෝතති මස රෝධදා ඉද නිරුද්ජති කියන දෙක් එන් හේතුව නැති කල පලේ නැත හේතුව නැති කලාම වෛරස්සග නැති කලාම රෝගීන් නැතිවෙන විදිහහි පිළිබඳ අපි උදාහරණත් එක්ක සාකච්ඡා කලා බුදු දහම අනුව මේසා අසාරයේ අතෘප්තිකරය හිස්්‍ය අර්ථසූනිය සංසාරය කියනක අසාහර දෙයක් සාරවත් දෙයක් නෙවේ අතෘප්ති කර දෙයක් හිස් දෙයක් අර්ථසූනිය දෙයක් ඒ දුක්ක යන බුද්ධ වචනයෙන් පැහැදිලි කෙරේ සංසාරයේ පිළිබඳව සාකච්ඡා කරනවා දුක් ආර්ී සතති අයටතේ. දුක පිළිබඳව කතා කරන තැන්වල සංසාරයේ පවතින්නාව නි සාරත්වය අතෘප්තික කර ස්ොභාවේ හිස් බව අරථ සූ්‍ය පව සාකච්ඡා කරනවා. පුොදුවරලල්කු පහලවන්නේ දුක පිළිබඳව මිනිසාට අවබෝධ කරවීමට අයි. දුකින් අත්මිදීමට මඟ පෙන්නීමටයි. බුදුවරෙක් පහළවෙන්නේ සංසාරයේ පිළිබඳව සංසාරයේ පවතින්නාව වූ දුක පිළිබඳව අවබෝධ කරවන්නට. ඒ දුකින් අත්මිදීමට දුක පිළිබඳ වව පෝධ කරවලා ඒ දුකින් අත්මි දෙන්නට මාරගේ දේශනා කරන්නට ක්‍රමය කියලා දෙන්නට තමයි බුදු කෙනෙක් ලෝක පහල වෙන්නේ බුදුදහමි මූලි කරබුණද පටච්ච සම්පාද මූලිරබුණද එම වේ. බුදු දහමි මූලි කරමුණ දුක පිළිබඳ වවපෝධ කරවීම. ඒවගේ පරිච්ච සම්පාද මූලිරමුණත් එකකට එකක් සම්බන්ධව දුක ඇතිවෙන ආකාරය පැහැදිලි කරලා ඒ එකකට එකක් සම්බන්ධ වෙමින් ට ගන්නාව ඇතිවෙන් අවදුක දුකෙන් මිදීම පිළිබඳව කියලා දෙන්නට අවබෝධ කරවන්නට තමයි පරිච්ච සම්පාදනාය පාවිච්චි කරන්නේ. එහි අනුලෝම පරිච්ච සම්පාෙන් ස ඇතිවනාකාරය පෙන්වා දෙෙනවා අනුලෝම පරිච්ච සම්පාදීෙන් පෙන්වා දෙන්නේ සසර දුක් ඇතිවෙන ආකාරය. එම හේතු ප්‍රථ්‍යය ධනමයක් නැති කිරීම සසර දුක් නැතිවෙනකාර ප්‍රතිලෝම හෙවත් පටිලෝම පරිිච්ච සම්පාදීෙන් දේශනා කනෝ. පටිලෝම පරිච සම්පාදයෙන් සිද්ධවෙන්නේ ප්‍රත්තිය නැති කලාම සසරදුකින් මිදෙන ආකාරය සසරදුක් නැතිවෙන ආකාරෙ වෛරස්ක නැති කලාම ඒරෝග මිදනාආකාරය පිළිබඳව අපි කතා කලාා ඒවකීම තමයි සංසාරයේ නැමති ගමන සඳහා හේතුවෙන්නවු ප්‍රත්තිය සියල්ලක්ම හේතු සියල්ලක්ම නැති කලාම සංසාරය නැමති රෝග නුත් නිදහස්ව වන්න පුළුවන් එක පටිලෝම ච්ච සම්පාදීෙන් විග්‍රහරන්නන මෙේ හතු ප්‍රත්ති ධර්මය ඇති කළ සසර දු ඇතිවෙන ආකාරයත් හේතු ප්‍රතිය ධර්ම නැති කරාම සසර දුකින් මෙදෙන බවත් මෙදන ආකාරයත් පරිච්ච සම්පාදයෙන් පහැදිලි කරනවා හේතු සහප්‍රත්තිය තියෙනකොට සසර දු ඇතිවෙන විදිහත්ඒ හේතු සහප්‍රත්ති ැති කලාම සසර දුක් නැතිවෙන ආකාරයත් සාකච්ඡා කරලා තියෙනවා මේ පරිච්ච සම්පාදනයාය එතුළින් එමනම් අපි පටිච්ච සමුපාදය පිළිබඳු මූලික හැඳින්වීම තමයි මේ පාඩමෙන් සිද්ධ කරගත්තඒ පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් වැටහීමක් ඔබට ඇතිවෙන්නට ඇති කිය අපි කල්පනා කරනයි වගේම ඔබට නොතේරුුණු තැන් තියෙනවනම් පහතින් සඳහන් කරන්න අපි සඳහා පිළිතුරු ලපාදන්නට සූදානම් ඉතින් එහම නම් අප කොටසිින් සාකච්චා කරන්නට බලාපොරත්ති පරිච සම්පාදය අනුුවෝම සහ පටිලෝමේ අනුලෝම ක්‍රමයට සහ පටිලෝම ක්‍රමයට දුක ඇති වෙනන්නාවූ ආකාරය පිළිබඳව බුදුදහම ගැන් වනාආකාරය අපි සාකච්ඡා කලාා එම සිද්ධ වෙනනාකාරය පිළිබඳ ව අපි සහිපත් කලා ඒ කොමද සිද්ධ වෙන්න කියන එක පරිච්ච සම්පාදය අංග අනුලෝම පටිලෝම වසයෙන් හදාරමින් පිළිබඳව පහැදිලි කරගනීම ඊළංඟ කොටසිං අපි සිදු කරන්නට බලාපොරොත්තුව වසේ නම් අපි මේ විදිහට සාකච්ඡා කරනට යදනේ සාමාන්‍ය පෙළවෙ පහගේ එක ස්ශ්‍රේීය බුදු ධරමේ විසේ අදාල ොළොස්වනි පාරමේ පලවවිෙන කොටස ඊළං කොටසිං හමුවීමේ ලාපොත්තුවය මේ පාඩමි සමුගන්වා ඔබට තරුවන් සරණයි